ය අතර අ්‍රධාය ධර්මදානය මෙ වැනිි වටිනා දේශ නාශ්‍රවනය කිරීමට මෙම නාලිකාව සබස්ක්‍රයි්ර ධර්මදානය පිණිස අන්න අයටද නැරඹීමට ශා කරන්න තෙරුවන් සරනයි. ඒ අපගේ සාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්න මේ ඇත්තු හැම දෙනාම, අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තුවන්නේ ධර්මශ්‍රවනය කරන්නටයි පෙන්වත්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ගත්තාට පස්සේ අපට බුද්ධසයාසනය පෙන්නන සාරයේ තමයි සම්පූර්ණයෙන් කෙලෙස් දුරුවන සිත. එකන චිත්ත අභ්‍යන්තරය ඇතුළේ කෙලෙස් දුරුවෙන එක පිළිබඳව සාකච්ඡාව තමයි භාගතු වහන්සේ සාකච්ඡාව. එතනද සීලේ මැදිහත්වීමක්තියනවා නමුත් සීලේ සාරේම කියල ධර්මී පෙන්නන්නේ සමාදිය උදව් කරගඩ ඕන සමාධිය සාරේම නෙමි සාරේමකද්ද විදර්සනා ප්‍රඥාව ඒ තමයි බුද්ධ සාසනය පෙන්නන සාරය ඒ විදර්ශනා ප්‍රඥාවට අපිට එකතුෙන්ට බැරිනම් එතනදී අපි සීලේට අරතය කොච්චර දුන්නත් සමාධයට අර්ථයේ කොච්චට දුන්නත් දෙවුණුව කර යන්න බෑ එතකට දැම් ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව කියන එක සීම සහිත වෙන්නේ නුවනින් විමසීම මත මේ බුද්ධ ශාසනීම පවතින්නේ නුවනින් විමසීම මත නුවණින් විමසන් නැති කෙනෙකුට ධර්මය දියුණුව කර යන්න බෑ පුළ බුද්ධ සාසනය මර්තයේ තියනෙ නුවින් විමස මත නුවනින් විමසන් ඇැත සිය පිට ගන්නඩුවත් බ විමසන්න න් කුමක් මතද පිනොත් සිහි පිටෝ ගන්නේ සිහිිටගඩත් බෑ එනම් බුද්සාාසනය දියුණුව කරා යන වනං අපි උත්සාහ කරන්්ඩෝනේ ලෝකෝත්තර ප්‍රඥාවට සමවදීන්ට ඒ තමයි බුද්ධ සාාසනය පෙන්නන සාරය ඒකතම අමාරුවෙන් අමාරුවෙන් ටිකෙන් ික ටිකෙන්ටිකා පියේතු වෙෙන් ඕනඒ එකතු වෙන ඔය කියන තරම්ම ලේසි නෑ එකට එකතු වන ගොඩා කමාරුයි ඒ එකතුවීම පිණිස නිශ්චිත ක්‍රමවේ දෙයක් ඕනේ ක්‍රමවේදේ ඇතුළේ සීලයට භාවනාවට ආචාරධර්මවලට වත පිළිවෙතට පිනට ලැබෙන තැනක් තියනවා ඒ ඒවක්කම අපි දියුණු කරගෙනයන් ආචාරධර්ම පුුණනිසංස්කාර පස්ස සීලය සිත දියුණු කරගැනීම ඒවක්කට අර්තය අ දීගෙන යනු නැමු අප ප්‍රධානනාරතය තියෙන ගොතනද ලෝකෝතර ප්‍රඥාව මත මොකදේ ලෝකෝතර ප්‍රඥාවේ තමයි ආශ්‍රව සිඳින්න්න තියෙන්නේ. අරමුල කෙ සිින්ද ෝතර්‍රඥාව ඇත්න කොච්ච සිල්රැක්ත් අමුණුුවල කෙ සිදිින්න බැන ප ත්න සිේලකි. කොච්චට සමාධය දියුණු කරත් ආරම්මණ වල කෙස් සිඳින්ටල සිඳින්න බෑ සමාදී. ආරම්මනවල කෙස් සිදින්ට අදාල විදිී හිත ලෑස්ති කරගන්නක තමයි සමාධී කරන්න එහ සමාධී නැතුවත් බෑ. සීල්ල සමාධි ප්‍රඥාව කියන කතාව බොහම ධර්නශනික බොහම ැඹුරු කතාවක් එක. ඒ ගැඹුරු කතාව ඒගේ ගැඹුරු කතාවේ සීම අපි හොඳ තේරුම් ගත්ත උතුවිතරයි මෙකල දියුණුව කරා අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මෙකල අවබෝධය කරා ය නොහැක. එනම් මේ කාලේ අවබෝධය කරා යන් උමනාව ගොල්න්න තියෙනවා නං. ප්‍රඥාවටම සමවදන්න සීලේකින් සමාධියෙන් ආචාරධරමවලින් පිනෙන් ගණ්ඩෝන උපකාරයේ ගන්ඩ ඒ උපකාරය අරගන එතනින් එහාට අඩිය තියන්න පින්නවත්න්නේ එත එතනදී ඕගොල්ලන්ට අමුතුුවෙන් බුද් සාාසනය ඇතුළේ හැසිරෙනවා කියල දෙයක් නෑ තමාතුළ වඩන අධ්‍යාත්මික ප්‍රවේශය ඇතුළෙම් අවබෝධය කර එකතුෙන්න්න තැන් උදාහරණයක් විදියට මේ වෙනකොටත් සිල්රකින බණභාවනා කරන ඉන්නේ භාවන ඇතුළේ අපිට අරමුණුවල කෙ සිඳගන්ඩ තරම් අප නුවන වැඩිලා නැත් යැයි අපි තුළ බුදුරජන් වන්සේ වදාල නිශ්චිත ප්‍රතිපත්තියට එකතු වෙලා නෑ මේකා ලේපින් වත් අවබෝධය කර යනක අමාරුවයි එකට හේතුව කලෙස් බහුලයි දන්න අය අපේ සිත්වොල කෙලෙස් හරියට වැඩි කෙෙසුන්ගේ අපි හරියට බැට කන ජාතියක් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කෙලෙස් මඩිනවා කියනක ලේසි දෙයක් නෙමෙයි නමුත් බුදධකා ලේම නෑ දකාලි ස්භාවන් බුද්ධකාලීට පගේ සිත්වල කෙස් ආඩුයි ඒ නිසා ඒ අයට කෙලෙස් දුරකරගඩ කෙලෙස් නිරුද්ධ කරන්න පුළුවන් වනා නමුත් මේ කාලී කෙලෙස් බහුලයි එනිසා පිටහරිියන වැඩපිළිවෙලා අපිහදා ගන්නඩුවන් පින්වත්නී ඔය අවබෝධය සම්බන්ධන වැඩපිළිවෙලා අතර අවබෝධයට සම්බන්ධ කිට්ටුමදේ වීගෙන් අවබෝධය කනාා අන්නතියෙන් අවකාසය තමයි ධර්මී පෙන් දස සඥඥා කියලා සංඥාදහැ පෙන් ඕොන නේද ගිරිමානන්ද සූත්‍රහිමතියෙන්. අන්නේ ගිඒ සංඥාටිකින් වීගෙන් අවබෝධය කර යන්නපුළොකදඒට මේ ඉතාම කෙටිකාලයක් ඇතුළත ඉතාම දුෂ්කරව අපහසතා මැද්දේ වුනත් අවබෝධය කරා යන්න පුුවන් අවකාසේ තමයි ය සඥාදහයිතයි එක දේශනා කලත් ගිරිමානන්දි කියල ෙඩ වෙච්ච හාහදුරුව කෙනෙකුටන ඒ හාදුරුවෝ ලෙඩවෙලා මරනාසන්න වනා රජන සආනන්ද හමුදුුවත ඒටි කියවල කියලා පැහදිලි කරල බාගතු වහන්සේ දේශනා කරලා ආනන්ද හමුදුරන්ට ගිරිපමානන් දහමුතුරන්ට ගහි මේ පැදිලි කරන්න කිවවා. ලෙඩවෙලා මරනාාසන්විච හසවාමින් වසනම. එත වහන්සේ මේ දේශනා විවර වෙනකොට උන්හන්සේ තුළ සදාාතනක අ්‍යන්තරික බවරෝගෙන් වඋහන්සේක සිත සම්පූර්ෙන් සුවපත් වනා. එන මතතියගට ලෙඩදේ හිටිය ධර්මයල්න්න පුළුවන්තන තමයි ස ටි වුණන කරන. මේ ලකාව මනිසුන් දැන් මුණනාවක් තියනවා මේ කාලේ අවබෝධය කරා යන්ඩෝන යන්ඩෝන කියලා හරී හදිස්්‍යයක් තිය හරිම් හොඳයිඒක. කලින් මෙච්චර වමනාව තිබබෙන. ඇ මේ කාලේ සෝතාපන්න වෙන්ඩෝන කියන හැඟීම දැන් අවුරදු පනහකට විර පිටිපස්සේ තිබෙන. නමුත් මේ කාලේ මිනිසුන්ට දැන් අදහස් තියෙනවා. කොහොමද මේ අවබෝධය කරා යන්නේ. කාම භූමියේ හිටියත් රූප භූමිය හිටියත් අරූප භූමිය හිටියත් තුන් බූමියම හිටියත් ඒ පුද්ගල භාවේ මත ගොඩනැගෙන ජරාමරණවලින් නිදහස් නෑනේද කියන හැඟීම දැන් ලංකාවේ මිනිසුන්ට ඇතුලේ වැඩවිින් තියෙනවා දැන මින් තියනවා එ කොච්චර හොද ඉද දේක මේ ස්වල්ප හොඳකමක් නෙවී කිතියෙන්නේ ඩැම් මේ කාලේ මිනිස්සුන්ට හිතෙනවා නැනෑමං අවබෝධි කර යන්න ඕන කියලා දැ මට අවබෝධය කරා යා හැක කිය හැඟීම තියනදඒ එකම කොච්චන හැකවද මේකල මඟඵල ලැබිය නොහැක දෙවුණුව කරායා නොහැක කියපු ජාතියකට මේ කාලේ අවබෝධය කරා යන්න පුළුවන් කියන අදහසාපු එක වටින් නැද්ද වටිනවා ඒ ඒ අදහසාවේ මේ බෞද්ධය නාලිකාවගේ නාලිකාවලට පින් සිද්ධවෙද කලින් ඒ අදහස තිබබේ නෑ මේ කාලේ අවබෝධ කර යන්න පුළුවන් එක කියන හැඟීම තිබ නෑ මිනිසුන්. ිනිසුන්ට ධර්මිය කියල තිබුණ පන්සිල් සමාදංවෙන එක දන්දීම වගේ දේවල් ටිකක් විතරයි ඒ ටිකත් එක්කම දැන් අදහ සැවිල්ලමකක්ද මෙකල අවබෝධය කරා යා හැක මේ යුග සෝතාපන්න විය හැක මෙකල මාර්ග පල අවබෝධය කරා යා හැක ඒ අදහ සාහරි වටිනවා මහදු බුද්ධශාසනයක් වැඩන්නේනී මේ බුද්ධ ශාසනය තුළ පින්වත්නී ප්‍රතිඵල සහිතයි ඒ ්‍රතිඵල සහිත ශසනයයක් ඇතුළේ ප්‍රතිඵලය කර යන්නේ කොහොමද කියන එක තියෙන විශාලම බාධකය තමා පේ ඇතුි තින කෙලෙස් බහුලකම අපි ඇතුළි ගොඩා කෙලෙස් බහුලයි පොඩි ආරම්මණයකින් අපි ඇලෙන්ඩ පුළුවන් ගැටෙන්ඩ පුුවන් මුලාබෙන්ඩ පුුවන් තත්නාා කරන්න පුලුවන් තෘෂ්නාාමන දිට්ටි වසින් ඒ අරමුණ අල්ගඩ පුුවන් ඒ අරමුණ පදනම් කරගෙන ඒ අරමුණ මත කිදා බහින්්ඩ පුළුවන් අබිනිවෙස් කරන්න පුළුවන් ිෂ්ා කරගන මේ අමුණුම නැවත නැවත පාර්ථනා කරගණ්ඩ හිතෙනවා ඒ අරමුණම පදනම් කරගන අනුසේ ඇතුළි මෝරණවා මේ විදිී අපි බොහොම අමාරු යුග එක ඉන්නේ අපිට මෝන දෙන අභියෝගය පින්නත්නි ක්ඩ නැතියක නෙමේ ඒක කෑම කෑවහම විසඳෙනෝ සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ට අභියෝගම කදද කෑම නැති එකන මිනිස්සු ඔක්කොම කරන්නේ ඒකයි මිනිසුයි බඩවිියත රැක ගණ් ඕන කියලා එතට දැඟ අපේ අභියෝගයක නෙමේ. බුදුරජසක ්‍රාපකයවවිදදිවට පින්න්නවත්ි ඔොලු අභෝග විදිී දකින්න. කෙලෙස්ටික. මට තියන ලොකුම අභියෝගෙ කෙලෙස්ටික දිට කින්න. හැම්ම බෞද්ධයක්ම විවාහවුනු විවාහනෝනු යොුන්විය ඉන්න තරුණවියඉන්න ලදරුවේන්න මෙ හැමුවට මපිියොලුුවට දෙන්න ඕන පුංචි දරුවන්ට හිට දෙන්න ෝන. පුතේ අපිට තින් ලොකුම අියෝගය. ජීවිතය පවත්වන එකනමේ අපිට එක පවත්ව ගන්ඩ උත්සාහය වීරී තියෙන් ෝන එක අපි කරන්න ඕන හැබැයි පුතේ අපි තින් ලොකුම අභියෝගය තමයි කෙලෙස්. ඒ නිසා පුතේ කවද්ද මම කෙසුන්ගෙන් මිදෙන්නේ කියන අදහස තමයි ඔයා පැල කරගන්න ඕන කියලා පොඩිකාලෙම දරුවට දෙන්න ඕනේ අදහස දැන් අම්මල දෙන්න නෑනේ අදහස. පොඩි කාලින්ද එතමට ඒ දරුවට එනවා කෙලෙස් නිරුද්ධ රීම පිළිබඳ සැලසුමක්. කෙ නිරුද්ධ කිරීම පිබඳු සැලස්මක් කෙනවා. නමුත් අද හිමට අදමින්න මිනිස්සුන්ට ඒ සැලස්ම නෑ අදඉන්න විිනිසන්ට හිම සැලස්මක් නෑ. මොක කු අභියෝගේ විදියට දැක කෙලෙස්ටික නෙම ඒකළ අභියෝගයේ විදියට දැක්කේ ඉගනගන්නේ කොහොමද පවතින්නේ කොහොමද ජීවත්වෙන්නේ කොහොමදකල ඒවත් අියෝග තමයි. එතට ඒ අභියෝග එම බෞද්ධෙක් නං අභියෝගයේ විදිට දකිින් ඕන කෙලෙස්ටික. එොට කෙස් සහිත සිතක් නම් අභියෝගය විදිරි දකිට මේ අියෝගෙන් මිදිෙන්නේ කොහොමද අපිති ලොකුම සම්බාධකයේ තමයි කෙෙස් මේ කාලයේ සම්බාධකය හරි බහුලයි එක කඩන්න අමාරුව එච්චරට කෙලෙසුන්ගින් බැට කනෝ කඩන්ඩ අමාරු මට මේ අභියෝගයක් අපට තියන්නේ. එතුට මේ ජීවිතය ඇතුළේ ඔගොලට අවබෝධය කර අන්න ඕන කියල හිතෙනවා නම්. ඔගල මේ වෙනකොට දියුණු කරන ධර්මය ඇතුළේ ඔගලට පහසුවෙන් අවබෝධය කරයි අන්න්න පුළුවන්ග කියල මදමි අද දේශනාවටිකු අ සංඥා දියුණු කරනක දස සංඥාටික දියුණු කරනක දෙමොකොද සමහර විටආද මේ බණටික ලෙඩෑදඉඳල අම්ම කෙනෙක් අහගෙනඉන්න පුළුවන් තාත කෙනෙක් අහගෙන ඉන්න පුළුව එත ඔබට දැන් ලොකු කාලයක් නෑ ඔබටම තේරෙනොම දරුවලයි කියලා දමිත ඉන්න අයට වනත් එහෙමයි දෙ අප තේරෙනවා අපි දැන් දුරුවල වේගෙන නෙන්්ඩෙන්ඩ කියලා එතොට අප එන්න එන්න දුරුවල වෙනවා අපි ලංවෙෙන ජරාමරණවලට දවසි දව දවසිින් දවස අපි එකතු වෙන්නේ ජරාමරණ දුකට. තු ජරාමරණවලට අපි දවසින් දවස මොහතින් මොහොත එකතු වෙනකොට. අපට ධර්මීට තින අවකාසය මී මගැහැරෙන්නේ. ඕගල පෙන ජීතය නෙමී මගැහැරෙන්න්නේ. කෙලෙස් නිරුද්ධති කරන්න තිබ අවකාසේ මගහැරෙනවා කියලා දකිද. මට මගේ ජී ආයුසගෙනවා කියලා දහින් දෙපා. හැම දාම රැහැට හිතන්න. ම කෙස් නිරුද්ධ කරගන්න තිබ අවකාසයේ මගහැරුණා කියල හිතන්ද. එකොට ඔගොල්න්න හැම බෙලාවකම නවා උනන්දුවත්. ඇතුළ අන්තේ තුළ මේ කෙ නිරුද්ධ කර්ඩ ඕන කෙස් කඩන්්ඩ ඕන. අරමුණු මත කෙලෙස් හදනක නවත් අණ්ඩ ඕන. අරමුණු මත කෙලෙස් පදනම් කරගෙන පදිංචි වෙන ගතිය කඩන්්ඩ ඕන කියලා බරමතල කැමැත්තක් කියෙනවා. ඒ කැමැත්ත බෞතරේකට දැන් එමින් තියෙනවා. ඒක පරණ විශාල කුසලයක් මතු වීමක් කියලා දකිින්ද. ඒක දැකණ්ඩ බෑ කියන්නේ හරියට නිධානයක් හොඩ ඉන්න වදුරෝ රැලක් වගේ තමයි නිධානයක වටිනාකම වඳුරන්ට තේරෙන්න්න අන්නේ වගේ නිධානයක් උඩඉන්න වදුරු රැලක් වඩෙපා මේ මේ ලැබිච්ච ප්‍රතිලාභය මේ අභිමානය මේ නිවීම ලෝකෙක් කොහෙවත් හම් වෙන්න. එකන් ලෝකෝතර ප්‍රඥාව ආශ්‍රවක්ෂය කරන්නේ කොහොමද විදර්ශනාත්මක ඥානය ඔස්සේ Здесь, ං කොහොමද ජවන ප්‍රඥාව හදාගන්නේ හාස ප්‍රඥාව හදාගන්නේ මම කොහොමද නිබ්බේද භාගිය ප්‍රඥාව මේ ලංකාව විතරයි කතාවෙන්නේ. ඇතරම වාසනාගුණේ ලෝකෙ කොහෙවත් නෑ. ඒ වාසනගුණේ කොහෙවත් නැද සමට මේ කාලේ සහර භික්ෂුන් වහන්සේ නමක් දෙන්නගේ හැසිරීම දිහා බල ොවගොන්ඩ හිතෙයි. ලංකාවේ සංඝ ආතර ධර්මී නෑ කියලා. පින්වත්න්නේ ලංකාව ස්වාමන් වහන්ස තිස් පන්දහක විර ට්ව ඩින්න. මී ස්වාමීන් වහන්සේලා දහයක් පහලවක් කරනය වදිහා බලලා තිස් පන්දාහක් සම්බන්ධ වෝගුල්ල නිර්ණයකහ දඩපා. ඒනිසා මී ලංකාවිතියන බුද්ධහසනය උරුමය ලෝකෙ කොහෙමත් නෑ කොහෙමත් හොයඩපායක දැල් ලක ඉවා බොහොම ජනප්‍රිය භික්‍ෂූන් වහන්සේලා ලෝකේ නවතේ ඒ ගොල්ලන්ගේ දේශන වහග ගියොත්තේරෙනවා ලෝකෝතර ප්‍රඥාවගෙන කතාවක් නෑ ඒ වෙලා අම් අස්වාදයක් ඇතිවෙෙන්න්න කර ොචර. ඒ වෙලාවේ නිකා අවස්ථාවට ටක කෙළෙ සඩුවනෝ ලෝකී නෝ ප්‍රසිද්ධ දේශකව් බොහොම ජනප්‍රිය විශාල සම්භාවනාවට පාත්‍ර ච්චාය ඒකල්න්ගේ දේශනාවලට ලෝකයේ ලොකු ඉල්ලමකුත් තියෙනවා හැබැයි පිි හොඳට හල බලන්න කොහොම ලෝකත ප්‍රඥාව පදගනි ආසරෝ ෂක කරන්නේ කොහොමද විද්‍යාව මුක්ති උපදෝගන්නේ කොමද නමරූප පරිරයයිෙන් දැකලා සත්ව පුද්ගලබාවේ බිඳින්නේ කොහොමද අවිද්‍යාවයි බවතන්නාවයි දුරකරන්නේ කොමද මත පශසනවසි හිත වඩාගේ නිසරහට යනක මේක කතාවක් වත්ේ ගොලු කියන්න එකල අවස්ථාවට එක්තරා විදික කාමන්ත්‍රණයක් ඉතින් අවස්ථාවට නනිවෙඩ සසිදුහලක් පුළුවන් පින්වත්මි සමහර සිදු තියනව ඒවාහගෙන හිියාමත් ඒ වෙලාවට එක්තරා විදික සංසුකමක් ඇති වෙනවා නමුත් අපේ අවස්ථා අපේ අවකාශය හදාගන්න ඕන කොතන්ටද. අවස්ථාවට කෙලෙ සඩුුවෙන්ඩ නෙමයි කෙලෙස් කියන්නේ පින්වත්නී ටිකත් තිබත් ගොඩත් තිබ්බත් ගැටලුකාරි හාමුදුරුව කෙනෙකගඩට හිතල තියෙනවා හාමුදුරෝ අනාගාමිවෙච්චෙනෙක් ඉති හාමුදුරුවන් හිතලතිෙන මක් නෑද දෙම නාගමී කෙනෙක්න අනාගාමී කෙනෙක් නම් මට ඉතින් එ පිලිසරනක් තියෙනවාන එකන ම බ්‍රක්්මලෝකය අනවාම් හෙදිමම් පිරිනිවම් පානවකලේ හාහදුර හිතල ඇතින් හාන්දුරුවෝ බොහොම දක්ෂ කෙනෙක් මොකද අනාගාමි වනා කියන්නේ නොහැකියාවක් සහිත කෙනෙක් නෙමේලී හැකියාවක් තියෙනෙක් න්දරුන්ට හිතරට තියෙනවා දැ මන්ටික් බොහම දුරුවලලා ඉනි සමන්න එම අනාගහමී නිද ඒනිසාම බ්‍රක්්මලෝකෙදී පිරිිුවම් පපනේ මොු ම ්‍රක්්ම ෝකවිතරීම පැෙනිවෙන්නේ මම් බ්‍රක්්මලෝකද පිරිනුවම් පානවා කියල හාහමුදුරු හිතලා ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවට කියනවා භික්ෂුව අසූචි ගොඩක් තිබ්බත් ටිකත් තිබ්බත් ගඳ ගඳම නීද කියහනවා භික්ෂුව අසූචි ගොඩක් තිබත් ටිකත් තිබ ගඳනම් ගඳම නීද කියලාො ඒ කියන්නේ බ්‍රහ්මලෝකෙවත් බවය හිතන් එපා කියලා කිවේ අපි මේ දිිය ලෝකයන්න මග බලා හිටියට භවේ කියන්නේ වර්ණනා කරන්්ඩෝන එක නෙමේ භවේ කියන්නේ නිරුද්ධ කරණ්ඩෝන එකක් භවේ කියැන් නිරුද්ධ කරණ්ඩෝන එක ඒ භවේ නිරුද්ධ කරන්න පහසුම ක්‍රමය මේ කාලේ පහසුම ක්‍රමයක් එකම ක්‍රමේ නමේ පහසුම ක්‍රමේ තමයි ඔය දස සංඥාවගේ දියුණු කරන යන එක ඒ දියුණු කරගෙන යන එක අපේ ජීවිත කොටසක් කර ගත්තොත් අපට නිවෙන්න පුුවන් නැත්තම් බෑ. නැත්තම් බෑ. දැ උදාාරණයක්ක ෙට දැන් ඕගොල්ලු මොන භාවනාවක් කළත් තර හැමවෙලාම බලන්න භාවනාකරණය එක ඇතුළේ ඕගොලන්න නිවීම මුණ ගැහෙන් නිම නෑ. නිවීම පිණිස හවකාසයක් ලැබෙන වෙච්චරයි. ඒ එක කුසලාරම්මණයක් මට හිත පත්වන හැකියාව ඇතුළේ. සාමාන්‍ය භාවනා නොකර කෙනෙකටගේ හිත විසිරෙන මට්ටමින් යගේ හිත විසිරෙන. එනිස යාටර ලෝකෝතර ප්‍රච්ඥාවෙන් අනිත්‍යය දු අනාත්මසින් විමසන හැකියාවට යගගේ හිත පහසුයි. ය හිත පහසුයි. ඒ නිසා ඒ පහසුව හදාගත්තට වැඩනෑ. ඔබ ඒ පහසුවෙන් විමසන්්ඩෝන විමසුම නැත්තං. අපේ ප්‍රධාන ධහරාව විමර්ශනය තමයි අනිත්‍ය අනනිත්‍ය වසින් දුක දුකවසින් අනාත්මි අනාත්මය වසින්. දුක සත්‍යය සමුදේ සත්්‍යය නිරෝධ සත්ත්‍යය මාර්ග සතතිය ආස්වාදය ආදීනව නිස්සරණය කියෙන කාරණාටික ප්‍රඥ්ඥාවෙන් විමසන කම. ඒ විමර්ෂනය නැත්තං ඔගොල්ලු කුමන භාවනාවක් කළත්. ඒ භාවනාව ඇතුළේ වේගෙන් දියුණුව කරා යන්න බෑ. වේගෙන් දිියුණන කර යන්න ඕනං ගු කරන්න ඕන දමක කදන්නවාද. ඔගුල්ු අර භාවනාව ඇතුළේ බලන්ඩ ප්‍රත්්‍යවේක්ෂනා කරල බලන්න. භාතුහන්සිේ වදාල සඥා මගේ හිතේ දෙවුණු වෙනවාද නැද්ද කියල බලන්ඩ. භාගතුහන්සිේ දේශනාව ඇතුළේ පෙන්නන සඥා දස සඥාතියන ඒවා දියුණ වෙන විදියට ෝගොලු මොන ාවනාවක් හරිකමන්නේයඒ දියුණු කරන්න. මොන භාවනාවක්හරිකමන්නය ඔගොල්ු කලාට ඒ කරන භාවනාවර සං්ඥා වැඩෙන විදියට කරන්න. සංඥා වැඩෙන විදියට කරන්න. දැම් බුදුරජන්ේ වදාලන දස සඥා කියෙ එකක්. වැඩන විදිහයට කරන්න මං ෝකට උදාහරයක් කියන ගොඩ තෙරෙනකක් මෛත්‍රී භාවනාවගන්නකු දැම න්න බෞද්ධ ොඩා දෙ මෛත්‍රී වඩනෝ දැන් ගොඩාක් මවරු හමින්වා ඉගුොල්ලෝ ඒකට අවකාසේ හදාගෙන විඩි පහලවක් වෙසක් මෛත්‍රී වඩනවා මත්‍රී වැඩුව කියලා ඔගොල්ලන්ට මෛත්‍රී වැඩීම ඉහල මර්තයට එකතු වෙන්න උබන ඉනං. ඔගොලේ මෛත්‍රී වැඩීමේ ඇතුළේ බලන්න මේ සංඥා දියුණ වෙනවාද කියලා. ඒම මොනවද කියල ගොලන් හොයන්න දෙ නෑ එකැ දසඥයා මොනොවද කිය ඔගුලු හොයන් යන්ඩ එපා ඒවා අපට බුදුරජන්සේ මතු කලා ගල සිය පිටවාග බියෝ වැඩනවද ැද කියල් වැඩෙන් නැත්තං වැඩන විදියට වහාම වැඩපිළි වෙලා කදාගන්න වහාම එකො දැන් අප උත්සා කර්ඩෝ න එහම නම්මුකද මත්‍ර භාවනාව හොඳයි තමයි මෛත්‍රී භාවනාව තුළ ඉහල මාර්තයමකක්ද මෛත්‍රීභාවනක් යන පුළන් ඉහලම තැනමකක්ත් අනාගමීකම මෛත්‍රී භාවවැඩු අනාගමිකම දක්වා අන්න්න පුළුවන් හැබැයි අනාගාමීකමතියා චිත්ත සමාධීවත් නෑ දැඟඉන්නට. අනාගමිකම පැතහිද න්න ොකද චිත්ත සමාදිය නෑ මෛත්‍රියය තුළද. චිත්ත සසාමාය නතිෙනෙකට හිතනවා දගොලන්ට හිතනවද මාග සිතපදී කියලා උපදදිින් නෑ. ඇයි අපිටහෙම නේ අහල බලන්ඩ. දැම් අනාගාමී තත්ත්ය දක්වාම අන්ඩ පුළුවන් මට්ටමක් නං මෛත්‍රී චිත්ත සමාධිය? අනාගාමීකමතියා චිත්ත සමාධියවත් මට නැත්තේ ඇයි කියලා හල බලන්න. ඇයි නැත්තේ අන්න එතකොට මේ කෙලින්ම විමුක්තිට සබන්ධ ඉතාහාම හරයාත්මක දේශනාවක් මේක ඕන කෙනෙකුට උපෝග කරගන්න පුළුවන් මේ දේශනාවක් එක භාවන ක්‍රමෝලට අත්දක බලන්න පින්වත්නී අපිට එහෙම වනේ අ මෛත්‍රී සමාධිය ඇතුළේ අපට අ දස ස්ඥා වැඩෙන විදියට මෛත්‍රී සමාධී හසුරුව ගණඩ අපිට බැරිව වුණා තමයි අපිට වනේ වෙනමක්ත්නම අපට උඩේ අපට නමකක්ද අපි මෛත්‍රයේ වැඩ අපි අවංකයි. උදේම නැගිට ඒකට වෙලාවක් කදාගෙන ලංකාවේ තරුණ තරුණෝ පවා මෛතේ සමාධයද වුණු කරන්න කැමති මකද අපිට හරියට ඇමතුම් ලබා දෙෙනවා. කොහොමද මෛත්‍රියය වඩන්නේ මොනවිදියට කරන්න මංම කරන විදිහ හරිද. වැරදි වැරදිනං කොහමද හරියට කරන්න කියලා මේ තරුණය කතා කරනවා හරියට. ඒකෙන් තේරෙනවා, ලංකාව මිනිසුන්ට පුදුම උනන්දුවක් උත්තේජනයක් ඇවිල්ලා තියෙනවා සිත වඩන්න ඕන කියලා ඇයි මිනිසුත් දන්නවා අපේ සිත් නොඒ කාකාරයට අපේ චිත්ත සන්තානයන් නොඒ කාකාරයට විසිරෙන මට්ටමී අපේ හිතක් තින මිහිත විසිරෙන්ට සිරෙන් විසිරිච්ච හිතකට රැකවරනයක් නෑ කිය ල අපි දන්නවා විස්සරුුණු සිතකට පිසරණක් නෑගල ප්‍රතිේරෙනවා ඇති ඒ නිසා අපි කැමතියි ඉ සිතඩ වඩන එක ඇතුළේ ඔගුල්ලන්ට දස සංඥාත් වැඩෙන විදිහට මේක දියුණු කරගන්න පුළුවන්ගුණු ඔගුල දක් සයි පන්නවත්න දස සංඥාත් වැඩෙන විදිටම හොගොල්ලන්ට භාවනාව දියුණු කරගන්න පුළුවන්ග වනොත් ඔයයි වඩට මෛත්‍ර භාවනාව හරි ආනා මොකක්කරිකමක් නෑ ඒ ඒ දක්සකම කියන්නේ ලෝකයේ කොහෙවත් ඒ හැකියාව නෑ එයා වීගෙන් දියුණුව කරායන්නේ අපි බලමුදේ මෛත්‍රී සමාධය ඇතුලේ කොහොමද සංඥාටික වැඩෙන විදිර එක කරලා එත නිින්ම කොහොමද මාර්ග පලාවබෝධයටට එකතුවෙන්න කියන එක මම එකම දේශාව ඇතුල බොහොමෙටියෙන් ඕගොල්ලට දේශනාව කාලට හැියරි කියල දෙන්න. පින්වත්නීද මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරන්න පුළුවන් ක්‍රම දෙක්කට කොහමද එකක් තමයි මහත්ගත චේතෝ විමුක්තිය එකක් අපමාන චේතෝ විමුක්තිය ර අප්‍රම මේවිදියට තම මෛත්‍රී වඩන එක්ක වඩන්න පුළුවන් තමන්ට මෛත්‍රිය වඩනවා මම දුක් නැත්තෙක් ෙන්වා බිය නැත්තෙක් වෙෙන්වා රෝගනැත්තෙක් වෙෙන්වා දුක් පීඩා නැත්තෙක් වෙෙන්වා සැපැඇත්තෙක් වා ශාන්ත සුවයට පත්ෙෙන්වා කියෙලා තමන්ට මෛත්‍රී වඩනෝ. ඊට පස්සේ මෛත්‍රිය වඩනවා ලෝකයට උතුරු දිසාභාගසිියලු සත්වයෝ. උතුරු අනු දිසාභාග සියලු සත්යෝ. ුණු නැගෙනෙහිර දිසාභාග නැගෙනෙහිර අනුදිසාභාග දකුණු දිසාභාග දකුණු වනු දිසාභාග බටහිර දිසාභාග බටහි අනුදිසාභාග කියල දිසාටයි උඩු දිසාවයි යට දිසාවයි දිසා දෙකයි දිසා දහයයි ඔය දහායට වඩනො වෙනවෙනම දුක් නැත්තෝ වෙත්වා බියනැත්තෝ වෙත්වා රෝගනැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැපඇත්තෝ වෙත්වා ශාම්ත සුවයට පත්වෙත්වා කියලා දස්ස දිසාාවට මෛත්‍රී වට දැුත්තෝගොල එකරන. යි ම ත්‍ර ඩ ට සිින සියලු සත්්‍යයෝ මේ නිවසේ සිටින සියලු සත්‍යයෝ මේ ගම සිටින සියලු සත්්‍යයෝ මේ භූමියයේ සිටින සියලු සත්‍යය මේ ගමී සිටින සියලු සත්‍යයෝ. මේ නගරේ සිටන සියලු සත්‍යයෝ මේ පලාතේ සිටින සියලු සත්‍යයෝ ඊට පස්සේ රටේ සිටින සියලු සතයෝ විකාශනය කරන. ල ලෝක සිට සල සත්ය ඇසට පෙනන සියලුත්්‍යය සට ො න සියල සත් ය ය රත් වඩන්න පුළුව හැයි රිචා ත්‍රී වඩන්නය. රිචාි ත්‍රවට ජීවතල න්නට විතරයි මෛත්‍රී වඩන් මත තියගන්න ැරිචායට මත්‍රී ඩුව හිත වැඩ නෑ මත්‍රී. අන හිමිකත්තියනවා ඒවා සමරයි දන්නන්නේ මැරිච්චාය දැන් සමහට දෙමවපිය මැරලා නමුත් අපි දෙමවපියන්ට ලෙංගතුයි. එහෙම කියල දෙමවපිය ඉලක්ක කරන මෛත්‍රී වඩන්න වැඩෙන් නෑ හිත. අන පොිපොඩි දෙවලුත් තියනෝොගොල් දන්න නැති ජවතල න්න විදරයි මෛත්‍රය වඩන්න. ලංකාව නිස කොටසක්ක න්න මරිච්චාහි තමයි හරරි මෛත්‍රය යෙන්නේ මැරිච්ච සත්තුන්ට තියෙන මෛත්‍රී ජීවත්තල ඉන්නට නෑ ඒනිසා තමයි ඔය ලොකු ප්‍රශ්නයඉන්න අපි නිර්මාන්සමගෙන රමයෝගෙන ලකු ප්‍රශ්ණ තියන ද ංකාව ඒකන ජීවත්තල ඉන්නහිට මෛත්‍රයනෑ දැන් සහරයින්වා පුදූම කරුණාවක් අලින්ට තියෙනවා නමුත් තමන්ගේ අම්මට ඒ කරුණාවන අන්නේ වගේ මේ අමුතු තැකට ලංකාව දැ ල්ුවෙලා යන්නේ ගොල් එතන්ට තල්ලුවෙන්පා ඔගොල් භාගතු වහසක පැත්තර තල්ලුුවෙන්ඩ ද දැ අපි බලමුූ මේටක වැඩන්නේ කොහොම දෙ කියලා දැන් ඔයදට මෛත්‍රී වඩාගන ගියා කියලා අපට අ මෛත්‍රී භාවනාවේ අගරම පලය වෙච්ච අනනාගමිතත්වේ දක්වාගහි බ්‍රහමලෝක උපදිනවා යිකන ගර්බීකට එන්නෙමනෑ කියලා කියන්න මෛත්‍රී වැඩුවත් හරියට මෛත්‍රී චිත්ත සමාදය වැඩුව තයි ගර්බීකට එන්නෙමන එකට කියෙනවා මේ ගබ්බසයන් පුනරේතීතිී නැවත ගරභයකට නොෙන මට්ටමට යායාව නිවෙනවා කියලා කොහොම දෙහෙම වෙන්නේ. දැන් දස සං්ඥාතියනවානේ ඒ සංඥාව වැඩෙන විදිහට ඔගුල කරන්න ඕන දැන් මෛත්‍රිය වඩාගෙන ගිහින් ඒ පලවිනි සඥාවමකක්ද අනිච්ච සංඥා බල සඥාව නිත්‍යය සංඥා දස සංඥාව ඉස්සල දසඥා තික ගන්න ඒ වැඩෙන විදි ඕුලගේ බාවඒ පැත්තට පෙරගන්න එතකට හරි දැන්ර මෛත්‍රිය වඩාගෙන යනකොට පින්වත්නී මෛත්‍රිය මෙදන දැන් අනිච්ච සංඥා කියල කියන්නේ රූපන් අනිච්චං බේදනා අනිච්චා සඥා අනිච්චා සංකාරා අනිච්චා විඤ්ඥානං අනිච්චන්ති තීමේසු පංචසුූ පාදානක්කන්දේ සු අනිච්ච සංඥා එතුන අනිත්‍යයයි කර බලන්න කියන්නේ පංචස්කන්ද. පුට ෙල් දර ල් ම නිතේ කලෙන් ල න්ඩිප පහහිම් බලන්න ඇද පුටුව වඳදවා පච්ච කරන ෙවාල් ොරල් පවිචිරන වාපි අනිති්‍යවසියෙන් බලන්න. එතර මේ අතිතය කියල බලන්නකීමකක්ද ඉති මෙ මෙතන ධර්මය කියනවා ඉතිම සු පංචස පාදානක් කන්දේ අනිච්ච සංඥ මහනිනි අනිත්‍ය වසින් පංචස්කන්දී බලන්න කියනවා දෙැමි මෛත්‍රයේ වඩාගන යනක ොඩෝගල්ු පචස්කන්දේ අනිත්‍ය වසිෙන් බලන්න තැනකට ඇතුළ හැදාගන්නඩ එතකොට මා මාර්ක පලවබෝධ කරයින්න පුළුවන්ද. මෛත්‍රියය වඩනකොට මෛත්‍රිය කියන්නෙම සංස්කාරයක්. මෛත්‍රිය කියලා කියන්නේ ඔහලගේ හිතේ උපන් සංස්කාරය. උතුරු දිසාාග සත්‍යයෝ දකුණු දිසාභාග මේ ක්කොම සංඥාපින් වත් තමන්ගේ හිතේ ඇතිවෙන. දුක් නැත්තෝ වෙත්වා කියනක සං්ඥාවක් හිතේ ඇති වෙන. බිය නැත්තෝ වෙත්වා සං්ඥා හිතය උපදින්නේ. තමාතුළ සංඥාස්කන්ධය එප හල වෙන්නේ. ඊට පස්සේ මෛත්‍රියයේ වඩනවා කියන එක සම්පූර්ණින් මනෝසම්පස්සේ නිසා වෙන දෙයක් මනෝවිං්ඥානය පහළ වෙන්නේ. ඇස් දෙක පියාගෙන මොකොටත්කා විසිරෙන්ඩ නොදී බෝම සසුම් මානසිකත්තයකින් මනෝවිඤ්ඥානය පහළ වෙන්න එතන චකවිා විඥානස්කන් පහල වෙලා තියෙන්න්නේ. ඊට පස් මෛත්‍රී වඩාගෙන යනකොට අට හිත තුළ වෙන සංස්කාර හැසිරින් ඇති නිසා හිත තුළ බෝම සැපයක් සසුම්කමක් නිකන් නිවිච්චකමක් ඇතුළේ ඇති වෙනවා දෙනස්කන්දය පහල වෙලා ේද මෙම බල් මෛත්‍රිය වඩාගෙන නකොට ැලූ ැල්ට යාගේ දිහත් බැලුවම් පොඩ සසුකමක් පේට තියෙනනවා රූපස්කන්දය පහළ වෙලාතිය එනම් මෛත්‍රිය වැඩීම ඇතුළේ පින්වත්න්නේ මෛත්‍රිය වඩනවා කියන ගැතුල ගුල්න් තුළ වෙලාතියනෙ පංචස්කන්දයපහල වෙලාතිය ඒ පංචස්කන්දේ මෛත්‍රී වඩනකම් විතරයි තියෙන ඒ සංඥා ඒ වේදනාව ඒ මනුව විඤ්ඥානය පහල වෙන මට්ටම ඊට පස්සේ ඒ පුදගලයා තුළ ෛත්‍රිය සම්බන්ධ සංස්කාර මෛත්‍රී කියනෙම සංස්කාරය එදරඒ මේ ඔක්කෝම මෛත්‍රයේ වඩනකං විතරයි පවතින්නේ මෛත්‍රයේ වඩල නැගිට්ට පස්සේ ආයත් සුපුරුදු විදියට චක්ව වි්ඥාණආදය පහල වෙනකොට ඒ වට අ දාළ සංස්කාරයේ වට අදාළ වේදනා ඒ වට අදාළ සංඥා ගලන්න පටංගානො ඒ නම් මේ මෛත්‍රිය වඩන එක ඇතුළ ඒ පින්වත්න තමා තුළ පංචස්කන්දේ පහල වෙන විිය දකිින්. ඒ කල්ලා ඒ ඔක්කොම අනිත්‍ය විදියට බලන හැකියාව තියා අන් ඒ විදියට මෛත්‍රිය වඩානක මෛත්‍රය වඩ වඩා ඒ මෛත්‍රිය වැඩීම ඇතුළේ පහළ වෙන පංචස්කන්දය අනිත්‍යයි කියලා බලන හැකියාව තිබ්බොත් ඉති මේ සු පංච සුපාදානකන්දේ සු අනිච්චානු පස්සී විහරති අන්න එතකොට පින්නත් නයොගොල මෛත්‍රිය වැඩුවට වැඩිලා තියෙන්නේ අනිච්ච සඥාව ඉවිදිට ෛත්‍ර වඩන්න ඕන කවරුහරි කියපු නිසා පඩිකාලිය ගන්නපු නිසා දහම් පාසලෙන් කියල දුන්න නිසා මයිත්‍රී ඩ පා ඒවාට වඩ අයිතතාම් දවුණන ව ති නමුොද මත්‍රෙන් අනාගම වන්න පුළුවන් කියෙලයි ධර්ම කියන්නේ නමුත් අපට අනාගමිකමතියා චිත්ත සමාදී අතිිපදිලා නැත්තේ ට කොතනහරි වැරදිලා තියෙනවා. කොතන හරි වැරදිලා යන මත්‍ර වැඩ තු ෝගු ම මෛත්‍රී වඩනකොට මමාතුල පචස්කන් පහල නිි කියලා දකිින්. ඒ පංචස්කන්දේ පහලවිෙන ැනුත් දකිඉන්න පින්වත්න්නේ එකඟ වෙච්චසිතකින් ඊට පසේ පංචස්කන්දේ නැගිනකොට නිුද්දයි නේද. ඒ මෛත්‍රයේ සම් මෛතයේ වැඩ මඇතුලේ මාතුල පහල වෙන පංචස්කන්දධර්මය නතිව ඇවී නැව තියනවා නේද. එහෙනම් මික අනිත්‍යයි නේද කියලා ඇති මේසු පංච සුපාදානක් කන්දේස අනිච්චානු පස්සි විහරති තමන්ගේ මිස්කන්දටික නිත්‍ය වසන්දකින්න ැබල මෛත්‍රියයේ වැඩුවේ වැඩුනේ වැඩුණේ අනිච්ච සඥා අන්න ඔය විදියට? සංඥා වැඩෙන විදිහට හිහිත ඕනම සමාධිය මන් ත්‍රී භාවනාවඔහ කෝමන භාවනාව කරිකම නැදියවුණු කරන්න. එතකොට ඕගොල්ලන්ඩ වේගෙන් කෙලෙස් කැඩි කැඩියයි. වේගෙන් කැඩෙනවා කෙලෙස් දැන් අනත්ත සංඥා කියන්නේ අනත්ත සංඥා කියල කියන්නේ පින්වත්නී දැම මෛත්‍රිය පදනම් කරගෙන ඉඳලා මෛත්‍ර නැගී මෛත්‍රී චිත්ත සමාදිය දෙියුණු කරන කෙනෙක් තුළ පින්වත් නියාගේ ඉරියව හරිම සාාන්තයි ප්‍රසන්නයි. එතවට එයාගේ ඉරියව් මත පින්වත්නී ඒ පුද්ගලයා තුළර බාහිට මෛත්‍රී චිත්ත සමාදිය දියුණු කරන කාලය මෛත්‍රී පතුරුවන්ට පුළුවන් මටමට මෛත්‍රී සමාදය දියුණු කරගත්තොත් මෛත්‍රී පතුරෝන කියන වෙන එක කහැමෝට මෛත්‍රිතුරුවන්න්න බැෑත්තර මෛත්‍රී පතුරුවනවා කියනෙ වෙන්න ගැඹුරු කතාව එක. හමට මෛත්‍රි තුරුවන්න්න බෑ මෛත්‍රී සමාධියය වශීකෘත කරගන්නඩ නු පතුරුවන්න්නන. එතොන මෛත්‍රී සමාධිය යම් කෙනෙ වඩාගෙන යනකොට එයා තුළ කොහොමත් බොහම සසුන්කමක් තියනවා. මෛත්‍රය තුළ නුපන් ආස්වාදය පදනම් කරගෙන යා තුළ නොකැලඹුණු ගති අත්තියනවා ඒ නොකළඹුණු ගතිය ඇතුළේ පින්වත්නී ඕගොල්ලන් තුළ ආයතනයන් පරිහරණය කරනකට මෛ වඩලා මෛත්‍රයේ නැගී හිටියාමත් වෙනදට වඩාසු. ල අදවුණ මාසයක් දෙ දවුණු කරන යනකොට වෙනද තරන් එයාට මේ අරුණ මත හිත වික්ෂිත් වෙන ගතියනෑ ඒ ගතිය නැතිවනාට පින්න්නත්න්නේ ඔයමට්ටමත් සදාකාලිකන ය මටමත් බොහෝම ටිකකාලේයිතියෙන්නේ මෛත්‍රී භහවනව කරනතා කල් විතරයිතියන්නේ ඒනිසා අවගුල්ලු තුළතිෙන් ඕෝන චක්කුන් අනත්තා රූපන් අනත්තා සෝතන් අනත්තා සද්දා අනත්තා කියලා මේ ලෝකයත එකතුල ඉන්න මට්ටම මේ මෝගුල අදකින්න ෝකය අනාත්ම වයෙන් දකි නොක දොය සසුකම තවකාල තියන්නේ ත්‍ර ඩනකං විදිරහ සංසුන්කමතියෙන්නේ. එහනම් මේ මේ පරිහරණ කරනෙ ඇතුළේ ඔගලන්ගේ අභ්‍යන්තරායතන සසුන්න්නම් බාහිරායතන හර ෝගලන්ගේත වික්‍ිප්ත වෙන් නැත්තන් ඔය වික්ෂිත ව නතික නාත්මයි මෛත්‍ර වඩන තාකල් තියෙනවා මෛත්‍රිය වඩනක නතර කල දාපු දවසට වෙනද වගේම අරමුණු මතව ගිහින්වීර තමන්ගේ අභ්‍යන්තරය තුළ උපය උපදාන අබිනිවේ අනුසය කියන මට්ටම් ආයත් ගොඩනැගෙනවා කියලා දකිින්. ඒ දැක්මේ ඇතුළේ වැඩන අනත්ත සංඥාව. අනත් සඥාව ඊට පස්සේ පින්වත්නී මෛත්‍රිය වඩාගෙන යනකොට ඇගප තුල පවා සිසිල් බවක් දැනනවා වඩනයි දන්නවා. නිකන් කාලයක් මෛත්‍රිය වඩාගෙන යනකොට මුල්ලු ඇංගම සිසිල් වෙලා යන්නට පටන්ගනො මෛත්‍රී වඩනකො නිකන් ේධාතුව පවා සිසිල් වෙලා යනවා රුද්දිර සම්සරණ වේගයක්ත් නිකන් අඩුයි වගේ දැනවා හර්දස් පන්දන වේගයක්ත් අඩුයි වගේ දැනවාමයි මෛත්‍රිය කියනෙක පින්වත්නී පුද්දුම විදිර ලේාතුවට සම්බඳධ. මෛත්‍රී වඩන්ඩ වඩන්ඩ පින්වත්නී පුද්දුම සනීපයක් සිසිල් වෙලා යනක බත් ැන තුළ සිල් වෙලා යන බවක් දැනකොට මෛත්‍රය තුළ මනාතුවන්න පුළුවන් මෙබඳු ආශවාදයක් කවදාවත් දැකල නෑ මොන්න විදියට කායිකාස්වාදයක් හෙවුවත් මේකනං කවදාවත් නැති දෙයක් මේ මෛත්‍රී සමාධය ඇතුළෙ මේ සමට මුලාවෙන්න පුුවන් මේක හෝන් ච්ච එකක්වද දන්නේ නෑ සෝවා චමටමක්වද දන්නෑ කියලා ධර්ම දන්න තිෙනකට මුලාාවන්න පුළුවන් චනික කයි සිල් වෙලා යන පාර්රම වඩත් දිනෙමි කාලයක් මෛත්‍රී වඩනකොට මුල්ලු ඇගම සිල් වෙලා යනව පින්වත්න. අන්නේ සිසිල් වෙලා යනකොටේ සිල් වෙලා යන එකත් පවතිනි මෛත්‍ර වඩනතා කල් විතරයි. අන්න එතකොටේ කාය පස්සද්ධිය දැනෙනකොටේ කාය පස්සද්ධිය මත පිහිටා ඒ කාය පස්සද්‍ය බලා පොත්තුේ මෛත්‍රී වඩන්න පුළුවන් කෙන? අන්න එතන දී පිවත්න්නේ බුදුරජණන් වහන්සේ වදාලා ඉම මේව කායන් උද්දං පාදතලාත් අදෝ කේසමත්තකා තචපරිියන් තම් පූරන් නානප කාරං අ සුචනූ පච්ච වෙක්කති එතනදී අසුභ සඥාව වඩලා ඒ ඒ ඒ නිකං එක සිල්වෙලා යන ආස්වාදය වෙනුවෙන් මෛත්‍රී වඩන්න වඩන්න කළ මෙහිත කියන්න පුළුවම මොකද මේ හිතේ කේක දිර කෙ සල්ලන්නේ. අන්න එතනදී එයා අසුභ සඥා වැඩුවොත් හුද්දං පාදතලා අ කේසමත්තකා තචපරියන්ත කේසමත්තකයේ සිට පාදාන්තයේ දක්වා මේ සිසිල්වෙලා යන ස්වභාවය ඇතුළේ තියෙන අසුචිනෝ අසුචිනෝ ජරාවිච්ච කොඩස්ටිකන් නේද යහපත් කියලා මේ මෛත්‍රී සමාධය ඇතුළේ මගේග සිල්වෙලා ගියාට මේ සිල්වෙලාගේ ඇගේ ඇතුළි මොනවදතියන්නේ අත්ති මස්මි කාය කේසාලෝම එතු මේ අසුභ සඥාව තෝර නොමතන ඒ ඇතිවෙන කාය පස්සන්දන දැද නැතු ඇතු ඩ ස්සරාඩිය තියෙන ඒ කාය පස්සද්දිය බලාගනයා භාවනා කරන්න පුළුවන් කාය පස්සද්දී අපේක්ෂාවෙන් භාවනා කරන්න පුළුවන් එතොට ඒ කාය පස්සද්දී ඇති වෙනකොට ඒ මෛත්‍රයේ නිසා නිකන්ඇඟ සිල් වෙලා යන ගතියේදී එයා සුබ සඥා වැඩුවත්තේම එයා එතන නිහාට යනවා නැත්තන් එයා ඒකට අහුවෙනවා සමට සමාධියනුත් කඩා ටන්න පුළුවන්. අ කාය සිල් වෙලා යනකොට ඒ කය මුල් කරගෙන ඒ කායිකල්ලා හැබයි ඒලා ඒයා අසාවාධී ලාමක නෑ එක බොම ඩිරාමිසයි. නිරමි ශවාධයන් නමුත්තේ රාමි ශස්වාදය ඇතුළේ පවා පිවත්න්නේ ඒ පුද්ගලයා තුළ මේ කය ඇතිවෙන විපර්යාශයේ මන්නාව අඳදුරගන්න හැකියාවතිගෙන්ලෝට. එතකොට එයාට එයාට තේරෙන්ඩෝන දැම් භාගතු වහන්සේ දේශනා කරවන නානප්පකාරසාසුචිනෝ පච්චවෙක්කති මේ සිසිල්භාවයක් දැනුනත් මේ කය ඇතුළේ මොනොවද සිල් කියලා ගණ්ඩ තියෙන්නේ කේස්ලොම් නියදත් සමස් නරයට ඇයට ිඳලුව අහු ගඩු හදවතක් මව මේවායින්නේ හැල තියෙන්නේ. දිරෝපුආහාර නොදිරපුවාහර මේ වන මේ කයේ තියෙන්නේ මොකක්ද මේක ගණ්ඩ තියනෙය සිල් වෙලාගියත් මේ සිල් වෙච්ච කයටටවත්ම නොබැදිය යුතුයි නොබැදිය යුතුයි කියළ මෛත්‍රී වඩ රෝඩ. එතවට වැඩෙන් පිනොත්න අසුබ සඥාව මෛත්‍රී ඇතුළ යා තුළ වැඩෙන අසුබ සංඥාව ඔය විදියට වඩනකොට පින්වත්නී ඒ ශ්‍රාවකයා තුළ කය තුළ ආදීනෝම වැටහෙන් ඕන පින්වත්න්නේී ර කාය පසදිය අයිචිත්ත පසදයි එකකම මෛත්‍රය තුළ උපදිනකොට ඒක ආදීනෝ මේ ශ්‍රාවකයට වැටහෙන්දෝන ඒ ආදීනව වැටහෙනකම හරී හපතක් ආදීනෝම වැටහෙන්ඩෝන අයං කායෝ බහු ආදීනෝ මේක බොඩා කාදීනව සහිත මොන්නත් තරම් මෛත්‍රී සහගත භාවය නිසා මෛත්‍රී සිතට අනුව හටත් රූපයයක් මෛත්‍රීසිත වඩකොට තින්නේ මොකද සිත්තට අනුව රූපේ හටගන්න ඒකට පිමොක්ති කියය සිිතජ රූප කියල කියේ නවා සිතට අනුව රූපය හට ගාන්න දෙැකර මෛත්‍රී සහගත භාවේ නිසා හිතේ නොේකාකාරයේ සංස්කාර හැසිරෙන් නෑ ඒ නොඒක්කාකාරයේ සංස්කාරයන් එයාගේ හිත ඇතුළේ හැසිරෙන්නේ නැති කමට නැතිකමට ඇති වෙච්චේ කාය පසද්ද ඇතුළේ පින්නත්නන්නේ කාය පසදි කවදාවත්කාමයන් හරාල බිලනෑයාට එච්චරාස්වාදයක් මෛත්‍රය තුළින් ලැබෙනවා ඒ ආස්වාදයේ ලැබෙනකොට පින්වත්නී භාග්‍යවතුන් වහන්සේ වදාලා බහු දුක්කෝකෝ අයම් බහු ආදීනවෝ මබ්බඳු ආකාරයට මෛත්‍රී සමාධී ඇතුළේ ඇතිවෙච්ච කාය පස්සද්ධිය තුළ වනත් මිබ්බඳු කයක් නඩත්තු කරන්න වෙච්චේම දුකක්. මොකද මෛත්‍රියෙන් නැගිටහාහම මේ කාය පසදධියත් නිරුද්ධ ය පිබඳව සිල් භාවයක් තියනෙ මෛත්‍රී සමාධිය තුළ ඉන්නකං විතරයි මෛත්‍රී සමාධීම පැවිසි අතරමින්ට බෑ ආයත්මට අරමුණු මුණගැහෙනවා අරමුණු මොුණගැහෙන කොට මේ අරමුණු මුණගැහිත තැක ආරමුණුවලට නවායකායි හටගන්නවා. ආයරූපය හටගන්නවා. ඒමනම් මේ රූපයේ පදනම් කරගන ආදීනව සහිත භාවයම සමාහිත සිතකින් දගෙන මේ වෙලාව එක දකිින් හරි පහසුයි ඇයි අරමුණු මත හිත වික්ෂිප්ත වෙන්න මෛත්‍රී චිත්ත සමාධිය මත එළඹ සිටි සිතක්තියෙන්. මේ බඳු තක් ඇතුළල මේ බලනකොටඒ බැල්ම ඇතුළි අවබෝධයමයි හැද පි නොත්නි ඒක පුද්දුම හැකියාවක් ඒ පුදුම හැකියාවක් එතකොට ඒවිදියට බලනකොට ආදීනව සඥාව වැඩින් එ එයා තුළ මේ තමා තුළ පහලවෙෙන ස්කන්දයම ආදීනව සහිතයි කියල දකින්න හැබැයි අඒ භාවනාව තුළ උපන් ආස්වාදය කියන එක සාමිස්සනයක නිරාමිසයිනමුත් එයන් නිරාමිසවේදනාවටත් යාහු වෙන්න නිරාමිසවේදනාවටත් අහ වෙන ැම් බලන මෙන්න මේ විදියට මෛත්‍රයේ වැඩුවුත් තමයි අවබෝධය කර ඇ එම් බලනවබ් එන මෛත්‍රී චිත සමාදිය තුළි අනාගමිකමතියනවකිවට අපිට අනාගාමිකමතියා චිත්ත සමාධීවත් ලැබුන් නැත්තේ මේ භාග්‍යතුන හම්සේ වදාල විදිහයට අපට මික කරගඩ බැරි වුණ ඒකයි අපිට වනේ එ ඔය විදියට වඩාගෙන යනකොට පින්වත්න ඒ පුද්ගලයා තුළ බරපතල විදිරයාගේ හිත පෙන්න්න ගන්න ත්‍ර ඇතුලි හිට පෙන්න්නේ නමුත්තර සංඥාවට එකතු වෙන්න ඕන දැඟ ඔබට මත ගැඇති ඒ සඥාවක්ති නොව පහන සංඥා කියලා මොකද පහන සඥා කියන්නේ කාම විතක්කං නාධවාසේති පජහති විනෝදේති ්‍යන්තිකරෝති අනභාවන්ගමේති ව්‍යාපාද විතක්කන් නාදිවාසේති පජහති විෝදේති ්‍යන්තිකරුති අනබාවං ගමේති හිංසා විතර්ක පාපි අකුසල් විතර්ක අභාවයට පම ඉවසන්නේ නාදිවාසේති පජහති දුරු කරනවා විනෝදේති මගහරිනවා දුරු කරනවා භ්‍යන්තිකරෝතිය අනභාවන් ගමි අභාවයටම පමුණුවනවා. මොකද විතර්ක අභාවයට පමණුවන් නැතුව කව දාවත් කෙලෙස් විතර්ක මත මාර්ගයක් හදාගණඩ බෑ. එහෙමද මෙතන මෛත්‍රයේ ඇතුළේ ඔගුලු දකිින් ඕන රිජ්ුවම විර්ක වලට අභියෝග කරපු තැනක් මොකදද මෛත්‍රී සමාධයෙන් මයි පින්වත්ි ව්‍යාපාද විතර්ක නසන්ඩ යෙන්නේ. ව්‍යාපාද විතර්ක රිජුව නසනවා මෛත්‍රී සමාධය ඇතුළෙ එකට මේ මගේ ඇතුලාන්තය තුළ විතර්කම නේද කැඩිකැඩිියන්නේ කියලා. මෛත්‍රී සමාධී ඇතුළ ඔගුල් ඕෝගොලගේ සිත දකිින් ඕෝන පින්නවත්න්නේ. කාම විතාර්ක රජුවප පාලේ නෝවනට කාම විතාර්කත් හිතේ උපදි නෑ මෛත්‍ර සමාධිය ඇතුළලැයි. මෛත්‍රී චිත්ත සමාධය උපදිනකොට මෛත්‍රී චිත විමුක්තිේ ඇතුළ පින්වත් යනෙක් සියල සංස්කාර නිරුද්ද. එච්චර ප්‍රබලයි මෛත්‍රී වඩනක මෛත්‍ර වඩගන තිතුර කිසිම සංස්කාර කිහිත ඇතුළ ඇසිරන්න. උන්දට මෛත්‍රිය වැඩනකොට මෛත්‍රයේ සම්බන්ධ සියුම් දැනීම විතර හිතේති ඒ මට්ටමට හිත හදන්ද ඒ මට්ටමට හිත වඩන්ද ඒ එක හරි හැකියවා ඒ මෛතේජෙත සමාධය තුළේ රිජුව විතර්ක මඩිනවා මොනවද මත මඩින විතර්ක ව්‍යාපාද විතක්කං නාධවාසේති ව්‍යාපාද විතර්කයට ඉවසන්ඩ ඉඩක් නෑ හිතී පජහති දුරවෙලා යනවා භ්‍යන්තිකරෝති අනභාවන් ගමේති අභාවේටම යනවා ඒ විදියට තමන්ගේම සිත මෛත්‍රී සමාධය ඇතුළේ යම්ශ්‍රාවකයෙක් දැක්කොත්. ඒ දකිිෙක ඇතුළේ වැඩෙන්නේ පහන සංඥ්‍යාව පිවත්න්නේ. පහන සංඥාව. ඊළඟට ඕක තිෙන විරාග සඥාව කියලා. මෛත්‍රී සමාධයවැඩකොට පින්නවත්න්නේ ඔය විරාග සඥාව තෝරදදි තිෙනවා ඒත සතන් ඒතන් පනිිතන් යදිදන් සබ් සංකාර සමතුතෝ සබ්බූ පිපටි නිසක් ගෝ. තන්නක්කයෝ විරාගෝ නිබ්බානන්ති එහෙම නම් මෙතන කියනවා ඒතන් සන්තන් යම් සමාධයක් ශාන්තයිද. මොකද සාන් දෙම මෛත්‍රරි සමාධී හරි ශාන්තයි මෛත්‍රී වඩල බලන්නකු ඒතන් සතන් ඒතන් පනීතම් මෛත්‍රී සමාධීය හරි ප්‍රනීතයි පින්වත්නි. ඒ බුදුරජනස වදාලා යම් සමාධයක් ශාන්තයිද. යම් සමාධයක් ප්‍රනීතයිද ඒතන් සතන් ඒතන් පනිිතන් යදිතන් සබ් සංකාර සමතු. සියල්ලුම සංස්කාර සමනය වෙනවාද ද මෛත්‍රී සමාධී උපදිනකොට සියලු සංස්කාරය හිත නෑ හැබයි මෛත්‍ර සමාධී තියක විතර යොකතිය. ඒකයි මෛත්‍රියත් සාරය නෙමයි කියලා කියන්න සියල්ලුම සංස්කාරය මිද මයි ශ්‍රේෂ්ි කියලා ෝපිය චිත්ත මුක්තිය කළෙක් කියන්නේ එකයි මෛත්‍රී චිත්තව විමුක්තිය ශ්‍රේෂ්ම එකක නෙවී හැබැයි යම් චාන්තයි ප්‍රනීතයි කළ සමාධ අත්යෙන්ව දගේ සමාධියට තියනවා. මෛත්‍රී සමාධී බොහොම ශාන්තයි ප්‍රනීතයි. ඒතන් සන්තන් ඒතන් පනිතන් යදිදන් සබ් සකාර සමෝද මෛත්‍ර සමාධය තුළ සීලු සංස්කාර නිරුද්දයි. සියුම් දැනීමක්ක තර තින මෛත්‍රී සබන්ධ. සබ්බ සංකාර සමෝ සබ්ූ පදිිපටි නිස්සක්ගෝ මුත්ති නාලයෝ යාගේ සිත මිදිලා. නොවැල්මක් කටගන සලු සංස්කාර හිත තුළ වැඩ කරන්න නැති නිසා. තනක්කයෝ, විරාගෝ නිබ්බානම්ති ත ඒතකට ඒ පුදගලයා තුළ බන්ු සමධය කෙහි පවා නො ල් මති ලෝ. මෛත්‍රිය කරෙහි පවානු ඇල්මක්තියෙන්න්න ඕන මට්ට මෛත්‍රිය වැඩනවා මට මෙචරවෙලා හාදුරුවනේ මෛත්‍රීෙන් ඉඩ පුලුවන් කියනෙ ඇතුළල තියෙනවා මෛත්‍රිය සම්බන්ධයට රාගයක්. විරාගෝනිබ්බානන්ති මෙබ්බඳු මේ සමාධියත් භාවනාවෙන් නැගිටම නිරුද්දයි නේද කියල දකින හැකියාව තිබ බොත්යවිතරයි අනාගහමි ත්වේ දක් අයන්න පුළුවන්. ඔන්න ඔය විදියට අපට මේ සම්පූර් විස්තරක කියන කාලේ නෑ ඉතුරු අංගත්තුනක් අතර තියනවා ඒටකත් ඔයිවිදිරම ගලප ගලප බලන්ද ගොල තේර ඒටික නැතත් මෙිතන්ට හරි දියුණු කරන්නකු දැන් යිල්ඟට හත්ව නි සංඥාව දිරපෙන නිරෝධ සංඥාව. එතු ඒක තියනවා ඒතන් සන් ඒතන් පනිතන් යමක් ෂාතයිද පනීතයිද සමාධියයක් මෛත්‍ර සමාධිය හෙමෙක් ඔගුල බලන්නන ෛත්‍ර ස මාධිය කියනෙක දාලා. එතු මෛත්‍ර සසාධය බඳුවක් ඒ න නිරෝද නිබ්ානන්ති මෙතන ස්තලක විරාග නි බානන් කියලන නිරෝ සමාධයක් නිරද්ධ වලායනන් අන්නගේ නිරුද්දවෙ නිරද්ධ වියන සමාදිය ම දවනුරන්න. ෛත්‍රයේ සබන්ධ සියු ැනීම තර තුරවල සලු සංස්කාර නිුද්දවෙල හිටියට මෛත්‍රය නැිට පුගමක් ආයත් සස්කාර්ගලන අතුරු පයිප කරවගේ. ඒනම් මේ මෛත්‍රී සමාධයත් නිරුද්ධවල යනවා නේද කියල දකින හැකියාව තිබ්බ අන්නේ හැකයාවෙන්නකොට පින්නත්න ඒ බඳු මෛත්‍රයක් නං වඩන්නේ දවසින් දව දවසින් දවසයාගේ කෙලෙස් දුරුවලයි. ඒනන් දවසි දවස කෙලෙස් දුරුවල නැත්තේ අපට අ සංඥාව වැන විේ මෛත්‍ර දවුණ කරන්න බැරවුණ හ අපි උත්හ කරන්න ඕන. ඕනෑම භාවනාවක් භාගතු වහන්සේ වදාල දස ස්ඥාව ඇතුළේ කියවන හැකියාව හදාගන්න. එකම හැකියාව නෙමේ තවක්‍රම ගොඩක් තියෙනවා ඒක දියුණුවර යන්න පුළ හොඳ ප්‍රබල ක්‍රමයක්. එතුන් මේ ක්‍රමය ඇතරම මේ බොහොම දක්ෂකමක් කරලා බලන්ද. ඔබ හැම දෙනාටම මේ දේශනාව. නිවන් දොරටුවක් වේවා කියලබි ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා, ను ෝදಿತ్වා රంරਖන්තු සාසනం ආකා සට්టාච ම්මට්ట දේවානාගా මහිද್දිిකා පഞන්తങను ෝதிත්වා చරంරක්ਖන්තු දේශනం ආකා ස්టාච බుම්මට්ట දේවානාගా මहिද್දිිక පഞతගనుු mෝதிත්වා చරరක්ਖන්තුುතුවం සදා.